පසුගිය ඉරිදා ඊශ්‍රායල් හමුදා විසින් ගාසා තීරයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන අවස්ථාවේ ඊශ්‍රායල් දේශ සීමාවේ සිට ගාසා තීරයේ පිපිරීම් සහ ගිනිදැල් දැක ගැනීමට හැකි වුණේ මේ අයුරින්. කොහොම වුණත් සටන් විරාමයක් සඳහා ඊශ්‍රායලයට දිගින් දිගටම කරන ඉල්ලීම් ඔවුන් ප්‍රතික්ෂේප කළ අතර ඔවුන් පවසන්නේ පලස්තීන ඉස්ලාමීය හමාස් කණ්ඩායම ආරම්භ කළ මෙම යුද්ධයට එරෙහිව ඔවුන්ගේ මෙහෙයුම් තව තවත් වර්ධනය කරන බවයි. මේ අතර පලස්තීනයේ මෝටර් රථයකට වැදුණු ඊශ්‍රායල ප්‍රහාරයකින් දරුවන් 30 දෙනෙකු සහ වයස්ගත කාන්තාවක් මිය ගිය අතර එම ප්‍රහාරයෙන් ළමුන් 30 දෙනාගේ මවද දරුණු ලෙස තුවාල ලැබූ බවටයි වාර්තා වුණේ. එම ප්‍රදේශයේ නීති සම්පාදකයෙකු වන හිස්බුල්ලා පැවසුවේ එම ප්‍රහාරය ඉතා භයානක ප්‍රහාරයක් ලෙසයි. කොහොම වුණත් ඒ සඳහා ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවන බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ. මේ අතර ලෙබනනයේ නීති සම්පාදක කියා සිටියේ සිවිල් වැසියන්ට සිදුවන අපරාධ සඳහා සතුරා වන්දි ගෙවනු ඇත යනුවෙන් විදෙස් මාධ්‍යයට ප්‍රකාශයක් ද නිකුත් කර තිබෙනවා. මේ අතර එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පසුගිය ඉරිදා තුර්කි අගනගරය වන අංකාරා වෙත පැමිණි අතර එහිදී ඔහු තුර්කි විදේශ කටයුතු අමාත්‍ය හකන් ෆිදාන් සමග ගාසා ගැටුම පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.